පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේගේ 82 වන ජන්මදින සැමරුම් උත්සවයට සමගාමීව වෙසක් සුබ පැතුම්පත් නිර්මාණය කිරීමේ තරගයක් සංවිධානය කර තිබුණා. එම ජයග්‍රහකයන්ට සහතිකවත් ප්‍රදානය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ මග පෙන්වීමෙන් එම තරගය සංවිධානය කළේ නාග විහාර තරුණ සංවිධානයයි. මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ රට ජාතිය ආගම භාෂාව මෙන්ම සංස්කෘතිය වෙනුවෙන් උන් වහන්සේ කළ සේවාවේ සීමාවක් නොමැති බවයි. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ ඒ අතීතයේ සිදු කළ මෙහෙය එදිනට සීමා වුණේ නැහැ. වර්තමානයටත් අනාගතයටත් යළි යළි සිහිපත් කළ හැකි කර්තව්‍යයක් දායක කිරීම නිසාම ඔබ අපි රටවැසියා එලෙස ගෞරවය දක්වනවා. මේ රටේ වැදගත් වූ අභියෝගවලදී උන්වහන්සේ මැදිහත් වුණා. එනිසාම අපේ රටට මුහුණ දුණු තර්ජනාත්මක රට බෙදීමේ ව්‍යාපාරයේදී නොසැලී අප රට ආරක්ෂා කරා.